ලබන මාසේ 22 වෙනිදා උදේ පාන්දර වෙනකොට සුබ පණිවිඩයක් ඇහෙනවා ලක්වාසී සියලු දෙනාටම. මොකක්ද ඒ සුබ පණිවිඩය? රටේ ජයග්‍රහණයේ තීරණය ඔබ සරසතු. සමට ජය, සමගි රටක්. ලබන මාසේ 22 වෙනිදා උදේ ලැබෙන සුබ පණිවිඩය මොකක්ද? මේ රටේ පස්වන විධායක ජනාධිපතිට සම කළ හැකි එකම 9 වැනි විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමාගේ දිවුරුම් දීම තමයි සුබ පණිවිඩය. අවසරයි 9 වැනි විධායක ජනාධිපති නාමල් රාජපක්ෂ මැතිතුමනි. එවාගේම ජොන්සන් ප්‍රනාන්දු මැතිතුමා, සීවී රත්නායක අපේ ආදරණීය අමාත්‍යතුමා, එවාගේම ප්‍රසන්න රණවීර මැතිතුමා, එවගේම සරණ ගුණවර්ධන හිටපු අමැතිතුමා, එවගේම මෙරිල් අයියා, රාජ්‍ය සභාවේ සභාපතිතුමාලා, නගරාධිපතිතුමාලා, මන්ත්‍රීතුමාලා, අපේක්ෂක කණ්ඩායම, ආදරණීය අම්මල තාත්තල සෑම සියලු දෙනාගේම අවසරයි. ඉන්දිකාණ්ඩු දෙමතුමා උදේ පාන්දර කියලා නැහැ ගේම ගත්තා. උදේ 10ට රැස්වීම කරනවා දැව්වම 10ට කරන්න. 12ට කරනවා දැව්වම 12ට කරන්න. 2ට ඇහුවනම් ඒත් හා. දැන් මෙතන ඉන්දිකාණ්ඩු දෙමතුමා ඉන්නවා. ප්‍රසන්න රණවීර මැතිතුමත් ඉන්නවා. මෙරිල් අයියලා අපේ මහර සභාපතිතුමිය මම නම් කියන්නේ ඔක්කොම ඉන්නවා. ප්‍රසන්න රණතුංග මැතිතුමාකෝ, ප්‍රසන්න රණතුංග මැතිතුමාකෝ, ගම්පා දිස්ත්‍රික්කයට නායකත්වය දීපු, ගම්පා ගම් ඇතුල් වල පාරවල් ටික හදපු, නෑ කියන්නේ විදුලිය දීපු, බෝක්කු ටික හදපු, ගුවන් පාරම් හදපු, මල ගෙදර මගුල් ගෙදර නියෝජනය කරපු, මහින්ද මහත්තයාගේ පින්තූරය ගහගෙන පාර්ලිමේන්තු ගියපු, පළාත් සභාවේ මන්ත්‍රී වෙලා ඉන්නකොට ජේෂ්ඨ ඉදදි කතා කරලා මහින්ද රාජපක්ෂ මැතිතුමා මහා ඇමතිකම දීපු, මහින්ද රාජපක්ෂ මහත්තයාට අහුවෙන තැන වැඳගෙන හිටපු නාමල් ඇමතිතුමාට මල්ලි කියලා කරට උඩින් අත දාගෙන හිටපු, අපෙන් හොදලා බීලා සල්ලි ටික අරගෙන වැඩ කරපු ප්‍රසන්න රණතුංග කෝ? එයා ගියේ නෑ. එයා ගියේ නෑ. කෝකිලත් නෑ, සහනුත් නෑ, ලසන්තත් නෑ, මිලානයාගේ නම කියන එක හරිත් නෑ. දැන් මහින්ද රාජපක්ෂ මැතිතුමයි, බැසිල් රාජපක්ෂ මැතිතුමයි, නාමල් රාජපක්ෂ මැතිතුමයි මේගොල්ලෝ ගෙනල්ලා කිව්වලු අරගලේ වෙලාවේ දැන් ගහන ගැහිල්ල නවත්තන්න අමාරුයි, ඒ නිසා රනිල් ජනාධිපති කරන්න සුදුසුයි කියලා කිව්වලු. දැන් මන්ද කියේ මෙහෙම එක තමයි කියන්නේ. අපි නෙමෙයි රනිල් ජනාධිපති කරන්න කියලා කිව්වේ. රනිල් මහත්තයව ජනාධිපති කරන්න කියලා කිව්වේ රාජපක්ෂලා, පක්ෂේ නායකයෝ. ඒ නිසා තමයි රනිල් ජනාධිපති කරේ. ඒ අවුරුදු 2කට රනිල් හොඳයි නම් තව අවුරුදු 5කට රනිල් හොඳ නැත්තේ ඇයි කියලා ප්‍රසන්න රණතුංග මේ දිස්ත්‍රික්කයේ හිටපු දිස්ත්‍රික් නායකතුමා ලැජ්ජ නැතුව අපෙන් අහනවා. දැන් එයා බබාද? දැන් අපෙන් අහන්න එයා බබාද? ඊළඟ ප්‍රාදේශ සභා මන්ත්‍රීවරු 10ක් 15ක් ගෙනල්ලා අත උස්සලා රනිල් අප්පච්චි හොඳයි කියලා අහලා රනිල් ළඟට ජනතාව යන්න කිව්ව නිසා යනවා කියන්න එයා බබාද? එයා බබාද? නෑ. අවුරුදු 2කට රනිල් පත් කරා තමයි. රනිල් පත් කරේ කවුද? අපි. ඇයි රනිල් පත් කරේ? ඇයි රනිල් පත් කරේ අපි? ඒ වෙලාවේ අරගලේ කිව්ව රාජපක්ෂ කෙනෙකුට ඇමතිකම් රාජ්‍ය ඇමතිකම් දෙන්න බෑ කිව්වද නැද්ද? රාජපක්ෂලට ඇමතිකම් දෙන්න බෑ කිව්වා. රාජපක්ෂ කෙනෙක් අගමැතිකමේ තියන්න බෑ, ජනාධිපතිකමේ තියන්න බෑ කිව්වා. ඒක බෑ කිව්වා එදා. පෝට්ටුවේ කෙනෙකුට අගමැතිකම දෙන්න බෑ, පෝට්ටුවේ කෙනෙකුට
ජනාධිපතිකම දෙන්න බෑ කියලා කිව්වා. පොට්ටුවේ නොවන කෙනෙක් ජනාධිපති කරන්න, පොට්ටුවේ නොවන කෙනෙක් අගමැති කරන්න කියලා කිව්වා. ඒ නිසා තමයි පොට්ටුවේ නොවන කෙනෙක් විදියට රනිල් වික්‍රමසිංහ මහත්තයව අපි ජනාධිපති කරේ. ඒ නිසා තමයි පොට්ටුවේ නොවන කෙනෙක් විදියට දිනේෂ් ගුණවර්ධන මැතිතුමාව අගමැති කරේ. ඒ කරලා ආණ්ඩුවක් විදියට අපි ඔක්කොම සහයෝගය දුන්නා. ප්‍රසන්න රණතුංග ඇමතුමාට අමතක වුණාට තිස්සකුට්ටි ආරච්චි තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී, ඉන්දික අනුරුද්ධ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමති, ප්‍රසන්න රණතුංග, ප්‍රසන්න රණවීර තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන රාජ්‍ය ඇමති, මෙතනට ආපු WD වීරසිංහල තවමත් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී. එතකොට අපි ඔක්කොම එකතු වෙලා අපි පත් කරගත්ත ජනාධිපතිවරයා ලවා එවකට තිබුණු ප්‍රශ්න ටික විසඳීමේ වගකීම තිබුණේ ආණ්ඩු විදියට අපිට. පෝලිං යුගයේ හැදුනම දාලා දුවන්න අපිට පුළුවන් කමක් නැහැ. කිරිපිටි පෝලිම, තෙල් පෝලිම අතරමඟ දාලා දුවන පුරුද්දක් අපි ළඟ නැහැ. අස්ථාවර වුණු රට ස්ථාවර කරන්න නැතුව දාලා දුවන පිළිවෙලක් අපි ළඟ නැහැ. ඒ නිසා තෙල් පෝලිං ටික නතර කරන්නත්, ගෑස් පෝලිං ටික නතර කරන්නත්, කිරිපිටි පෝලිං ටික නතර කරන්නත්, සාමය ස්ථාපිත කරන්නත් සහයෝගය දුන්නේ ආණ්ඩු පක්ෂයේ විදියට අපි මන්ත්‍රීවරු සියලු දෙනාම. ඒකට නායකත්වය දෙන්න තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ජනාධිපති ධුරයට පත් කළේ. මේ මොහොතේදී ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමන්, අපේ හදවතේ නායකයා මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, මාතෘභූමියේ නායකයාට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, ඉන්දික අනුරුද්ධ මැතිතුමන්ට, දිවුලපිටිය ජනතාවට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, අපේ යුග පුරුෂයාට, මාතෘභූමියේ සෙන්පතියට, මාතෘභූමියට නිදහස ගෙනාපු නායකයාට, රට ගොඩනගපු නායකයාට, මාතෘභූමියට, මාතෘභූමියට මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, අපේ ශ්‍රේෂ්ඨ නායකයාට, අපේ ශ්‍රේෂ්ඨ නායකයාට, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට නාමල් රාජපක්ෂ මැතිතුමන්ට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට. විජල් මහින්ද රාජපක්ෂමැතිතුමන්ට, අතිගරුව විජනාධිපතිතුමාට, හදවතේ නායකයාට, මව්ය බේරාගත් නායකයාට, අපේ හදවතේ ජනාධිපතිතුමාට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, මව්බිම බේරාගත් නායකයාට, දේශයේ එක්සේසත් කරන නායකයාට, සදාදරණීය නායකයාට, සමස්ත දේශයේ අපච්චිට, මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට, පොහොට්ටුවට, පොදු ජන පෙරමුණට නාමල් රාජපක්ෂ මැතිතුමන්ට ජය වේවා, ජය වේවා. අධිකර ජනාධිපතිතුමනි, ඔබතුමාගේ සම්ප්‍රාප්තිය ඓතිහාසික මේ ගමන් මගට මහා ශක්තියක්. මව්බිම බේරාගත් සදාදරණීය නායකයා මේ මොහොතේදී මේ ආදරණීය ජන හමුව රැළිය සමග එකතු වෙන මොහොතයි ආරාධනය ගනිතුව නැවත ආමන්ත්‍රණය කරන්නට ජානක තිස්සකුට්ටි ආරච්චි මැතිතුමන්ට.